හොඳටම පැටලිලා ඉන්නේ. කිසිම චලනයක් නැහැ. නමුත් එයාගේ හાર્ට් එක නම් වැඩ කරනවා. සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් අද දවසේ දැලක පැටලුන නාගේ පිළිබඳ තොරතුරු ලබා දුන්නා මං වගේම සර්පයින් රැකගන්න කටයුතු කරන හෂාන් මල්ලි. ඉතින් ගොඩක් දුර බැහැරින්න තමයි ඇමතුම ලබා දුන්නේ සර්පයන්ගේ ගෲප් එකට ඒ සතා පිළිබඳ දැනුවත් කරලා. ඉතින් සර්පයා අසරණ වෙලා ඉන්නේ නොච්චාගම ප්‍රදේශයේ මාළු දැලක පැටලා ඉන්නවා කියලා තමයි කතා කරේ. මගේ නිවසින් දැන් කිලෝමීටර් 15ක් විතර දුරින් තමයි සර්පයා ඉන්නේ. අපි එහෙමනම් ඒ නාගයාව බේරගනිමු. පොඩ්ඩක් ගැට ගහන්න ටිකක් ඈතකට දැම්ම නම් එන්න යා යා ගහන්න කරන්නේ නැතුව සාදු සර් කතා කළේ නේ කවුද එන්නේ කියල කාකා පොඩක් ලොකු සතේ ඔව් වන්නේ එදා යහු මල්ලන්ට දුන්නේ අත්තේ එදා අර මල්ලි බොහොම මාරු මට නෑ අනේ දැන් කැපුවට පස්සේ නේ පණ ආවේ පොඩ්ඩ කපල වරුද දැල කපන්න දියෙන්නේ නෑ මැරලා නෑ මියාගේ හાર્ට් එක වැඩ නෑ එදත් ඒ වගේ පයින්නවා නෑ මියාට මේ ලොකු ක්‍රියාකාරීත්වයක් නෑ ඒ වුණාට හෘද ස්පන්දන වෙනවා අපි ගලු ඉක්මනට කපන ගොඩක් පැටලිලා ඉන්නවා ඒක තමයි. ඒකයි වුණාට ඕම ඉඳලා දැල කපලා මේව කරත්. ඉතින් අය වෙනවා පයින්නවා ඒක. අපි බලමු මෙයාට ඉක්මනට ප්‍රථම ආධාරත් ඕන මේ බොහෝ වෙලාවට. කියලා තාත්තා. ඒක දැන් ගලුවා. මරි
සතා මේ දර දඬු වෙලා ඉන්නේ නෑ මෙයා මේ අඩපණ වෙලා ඉන්නේ මැරෙලා නෑ මෝ මට අතර දැනෙනවා මෙයාගේ හෘද ස්පන්දන වෙනවා ලොකු ක්‍රියාකාරීත්වයක් නැහැ සතාගේ ඔව් බෙල්ල ළඟින්ම තිර වෙලා තියෙනවනේ ඔය බලාගෙන ඉන්නේ අයියේ ඔව් බලමුකො හොඳටම පැටලිලා ඉන්නේ කිසිම චලනයක් නැහැ නමුත් එයාගේ හાર્ට් එක නම් වැඩ කරනවා සුදු පාට වෙලා සතා මේ ගොඩාක් තෙහෙට්ටු වෙලා ඉන්නේ කියන්නේ ඉවත් කරවන්න නම් බැරි වී වගේ පොඩි චලන ගතියක් තියෙනවා මෙයාගේ ආහාරය අරගෙන තියෙනවා මේ මේ හරිය දිමිලා වගේ තියෙන මේ එකක් දිරවි කොඳුරක් දිරලා හිටියේ ඈ එකක් බදින කොඳුරක් දිරලා අපරාධනේ දිදීම වගේ දැක්කනම් අන්න මේ වුණානේ කන්න සුට්ටක් එනවා ඔව් ඒක තමයි මේ තමයි යමිලන්ද අනේ හරියන්නේ අයියද අයියා කොස්මර්න සසනේ වෙනවා මේ හાર્ට් එක වැඩ කර මං ඒකයි මේ දැකපු නිසා තමයි මේ හරි යන්න ඕනේ මේ නම්බර් සේව් කරලා තියාගන්න මේ ගොඩේ වෙනවා ඔයගොල්ලෝ මෙයා ටී කොක්කර ඔක්කොර උට ඇටි බැරි ගේ ලයිටි වතුර ටිකක් වද්දාන්න බෑ හાર્ට් එක වැඩ කරනවා ආ මම කරන්නේ කියලා නෑ
නෝ අපි බලමු දැන් මෙයාට ඇත්තට මේ හුස්ම හිරවීමක් වගේනේ වෙලා තියෙන්නේ දෙල්ලනේ හිරවුනේ ඕ බොහෝ වෙලාවට හරියනවා තම හාට් එක වැඩ. සතා ගොඩක් මේ විජලණයටපත් වෙලා ඉන්නේ එකයි. කටත් අරිනවද? කටත් අරියනේ. මතක තියාගන්න දීපේ. කෙවෙන්ද? ज्ञान साथी ज्ञान साथी जीवित හදවත ගැහුණා මේ කියන්නේ ඇඟ දෙල්ලෙන්නේ නැතුව නට හාර්ට් එක සිත්තක් වැඩ කරා මම එකයි බැලුවේ නැවත මේ සුපීම හදිස් ස්පන්දනේ ලබා දෙනකොට යම් කිසි ජීවියක් නැවත ලබනවා නමුත් සතාර ගොඩක් අඩපණ වෙලා හිටපු හින්දා මේ හැකියාව නැහැ අනිත් එක මේගොල්ලෝ මේ චලතාපි සත්තුනේ උෂ්ණත්වයට ඉක්මනට ඇඟ දුර්වල වෙනවා ඔව් හොඳටම පැටලෙලා හුස්ම හිරවීමයි ඇඟට තෙහෙට්ටුවයි ඉර मेतन तद මෙතනින් පහලට රුධිරේ ගලාන එන එක නතර වෙනවා. එතකොට ඇඟ ඉදි මෙනවා. හොඳටම පැටි ලයික් එක. වාගේ ඒක. ඒක පටන් තියලා. සම්පූර්ණයට පවා තිබුණා. ඔව් එහෙම මේ පැටලුණාට අද මේක බොහොම තද බල විදිහට පැටලිලා තියෙනවා. එදායි නංගි කෙනෙක් එන්නේ ඉන්නේ ගොඩක්. කරන් තැන්නේ ඉති සතා වල දාන වල කපලා. हानि सर्पय परस इन मौन
ඒගොල්ලන්ගෙන් ඇත්තට කුකුළුන්ට වගේ පරවියන්ට වගේ හානි වෙනවා මිනිස්සුන්ටත් හානි වෙනවා මිනිස්සුන්ට හානි වෙන එකකින් වැළකෙන්න පුළුවන් අපි ආරක්ෂා වුණා අපි දැනුවත් වෙලා අපි රවට වට පිටා පිරිසිදුව තියාගත්තොත් සර්කුව වෙන්නේ සත්තුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඔයගේ අර මාළු දැල් නම් ගැලපෙන්නේ නැහැ මාළු අල්ලගන්නනේ දැල දාන්නේ එතකොට ඒ වගේ වෙන වෙන සත්තුත් ඕකේ පැටලෙන ඔය දැල ඉක්මනින්ම ගලවලා අයින් කරලා අර සෙවන දැල් තියෙන්නේ ඒක හරි කොට කොට චූටි දැල් තියෙන්නේ පැටලෙන්නේ නැති අර ඔතල තියෙන අනු ඒ වගේ දැලක් හරි දාගන්න එතකොට ගැටලුවක් වෙන්නේ හරි කනගාටු ඉස්තිමත් වීම හසන් මල්ලි පණිවිඩය ලබා දෙනකොට ප්‍රමාදයි තව පැය භාගයකට විතර කලින් පණිවිඩය ආවනම් සතාව කොහොමද බේර ගන්න තිබ්බා කොහොම තමයි ඉතින් සත්තුන්ගේ ජීවිත මේ අඩි ඕ පහ මාරකට වඩා හැදිලා ඉන්නේ හරිම පුෂ්ටිමත් කළු පාටයි සමහරලාට පැටිරිලා ඉන්නේ ඔතන පේන්නේ නැහැ. ඔව් පාන්දර වගේ තමයි එක්ක නැත්තම් මහරය තමයි පැටලෙන්නේ සතෙක්. මේසින් දවල් කාලෙට පැටලෙන්නේ. ඒගොල්ලන්ට පේනවනේ බාධක තියෙනවා. රැට තමයි පේන්නේ. ඔව් එදත් 6:00 ට නෑතත් නුනේ. කොහොමද 8:00 අපි යවුවා. කප්පලා කරලා යාර මල්ලි කෙනෙක් හිටියා මෙහෙ. එයාට මේ කියන්න යන්නේ නැත්ද? හිටියේ නෑ. ඒක ටිකින්. ආයි තමයි. ඒ මෙයාගේම වෙලාව තමයි. නෑ ඇත්තටම දැන් මෙයාලා උග්‍ර විස සර්පයෝනේ මේගොල්ලන්ගෙන් ඕනම කෙනෙකුට හානියක් වෙනවා හැබැයි ඉතින් එහෙම කියලා දැන් ඇත්තටම මේ දැලක පැටිරිලා අසරණ වෙලා ඉන්නේ මොහොතක්නේ නේද මේ වෙලාවට පිහිටක් අවශ්‍යම වෙලාව කවුරු හරි මැදිහත් වෙලා ශෙනේකින් මේ දේ කරන්න පුළුවන් ආරයන් ගොඩ කට්ටිය ඉන්නේ මෙයාට කවුරු කිව්වද මොකද උදේට වැඩ කරනවා නේද ප්‍රශ්නයක් නෑ මේ දෙපැත්ත හනුව පොඩ්ඩක් කැපෙනවා ඒ වුණාට ප්‍රශ්නයක් නෑ දැන් මෙයාගේ හිසේ ඉඳන්ම මේ ගොඩක් තදින් හිර වෙලා තියෙනවා අර දැන් බෙල්ල හරහා මෙහෙම වැටුනහම එයාගේ ශ්වසන මාර්ගය හිර වෙනවනේ ශ්වසන මාර්ගය හිර වුණාම පස්සේ මොකුත් කරගන්න බෑ ඒක නැත්තම් සාමාන්‍ය ඇඟ මැද කොච්චර ඉතිලා තිබ්බත් දවස් 3-4 හිටියත් ගැටලුවක් වෙනවා දැන් මෙයාගේ මම අර අන්තිම හරි කපනකොට මේ දෙපැත්තේ හනුව ළඟින්ම හොඳටම හිර වෙනවා. ඒ හුස්ම හිරවීම නිසා තමයි දැනෙන්නේ. පන්ති ගියද? නෑ පන්ති. යා පන්ති ගියා. තමයි මෙයා ගෲප් එක බැරිවේ. එතකොට තමයි සර් ජීවේ මේ කවුරුන් සම්බන්ධ කරලා දෙන්න මේ වගේ. දැන් තමයි ඔය නම්බරේට කෝල් එකක් ගන්න කියලා නම්බරය දාපි. දැන් අශාන් මන්නේ මට කතා කර කතා කරපු දැනීම තමයි මම දැන් ඔයා. කතා කරන්න කනගාටුයි මොකද කරන්නේ?
ගන්න.